අයිබුවන් අපි අද ඇවිල්ලා ඉන්නවා මාතලේ වේරගම ප්‍රදේශයට. සාමාන්‍යයෙන් පැෂන් ෆෘට් නැත්තම් වැල්දුරම් වගාව කෙරෙන්නේ බොහෝ විට ගෘහස්තව ගෙවතු පට්ටමින්. අද අපි කතා කරනවා මේ වේරගම ප්‍රදේශයේ වාණිජ වශයෙන් වගා කරන වැල්දුරම් වගාවක් ගැන. ඉතා රසවත් පානයක් ලෙස සකසාගත හැකි වැල්දුරම් ඒ තරම් ජනප්‍රිය වගාවක් නොවේ. දේශීය අවශ්‍යතාවය සපුරා ගැනීමට ප්‍රමාණවත් තරම් නිෂ්පාදනයක්වත් මේ වන විට සිදුවන්නේ නැහැ. මෙවන් පසුබිමක ආර්ථික භෝගයක් ලෙස වැල්දුරම් වගාව සිදු කරන්නට මාතලේ වේරගම ගොවි පිරිසක් සමත් වෙලා. අද ගොඩාක් සතර දවසක් මේ අඳුනලා දීලා ආයතන උත්තර අඳුනලා දීලා තියෙන්නේ මේ අවි කරගන්න. එහෙම පසු සාසා දීලා මේ පිටින් හොර කරගෙන යනවා මේ වගාව. දැන් මම පටන් ගත්තේ 2018 නොවැම්බර් මාසේ. ඉස්සෙම පළින් හිටවපු මට බීජ තමයි දුන්නේ. අපේ ගාම සමීස් කොරක් උදව් කරවම. උදව් කරලා බීජ ලබා දීලා මම ඒ බීජ තමයි තාවන් කරලා පෙර කරලා මම තමයි හදාගෙන මේවා කරගත්තේ. ඒකෝල ආදලි දෙල්ලා මේ මෛත්‍රී මිස් තමයි පළවෙනිම ඇවිල්ලා අක්ක මේ වගේ දෙයක් කරන්න කියලා ගොඩක් සහයෝගය කරලා දීලා උදව් උපකාර කරලා ගොඩක් කරගෙන යන මම හැත්තේ ගොඩක් උදව් කරා මට ඉතින් කරගන්න මේ. ආර්ථිකයට ලොකු සහනයක් හම්බුණා මට. මොකද මේ මම හිතුවට වඩා මේ වැඩේ සාර්ථකයි. මට දැන් දුකක් එතන මොකද මේ රෝගේ පටන් ගන්නකොට මට ගත්ත මේ ප්‍රමාණය මදි. මීට වඩා තව ටිකක් මට වැල් 100ක් වගේ දාගත්ත තිබ්බනම් හුඟක් හොඳයි මේ ආදායමක් එතකොට ගන්න පුළුවන් ඇත්තටම. තව කෙනෙකුට කරනවා නම් මේක ඇත්තටම ලොකු මේ ජීවන මාර්ගයක් වශයෙන් උනත් කරගන්න පුළුවන් ආරක්ෂාවක් වශයෙන් උනත් කරගන්න පුළුවන්. ඒකට කැපවීම උනන්දුව තමන්ගේ උත්සාහය තියෙන්න ඕනේ. ඒ වගේම මේකට ආදරයක් තියෙන්න තුවන මේ උනන්දුව කරගත්තොත් කම්මැලි නැතුව එකට පතර වැඩ කරගන්න පුළුවන් නම් තමන්ගේම මහන්සියෙන් කරගන්නවා නම් ලොකු ආදායමක් ගන්න පුළුවන්. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පූර්ණ මැදිහත් වීම මත ඉතා සාර්ථකව ගිවිසුම්ගත වගාවක් ලෙස මෙය පවත්වාගෙන යනවා. මාතලේ පැෂන් වගේ ඇත්තටම දැන් ව්‍යාප්ති වෙගෙන යන භෝගයක්. විශේෂයෙන් මේකේ ආර්ථික වටිනාකමක් තියෙනවා විදේශී වෙළඳපොළට සහ දේශීය වෙළඳපොළට. අපි දැනට මාතලේ දඹුල් ගලේවල කොටසේ කෘෂිකර්ම නවීකරණ ව්‍යාපෘතියේ ආධාර උපකාර ඇතුව පැෂන් වගේ විශාල ව්‍යාපෘතියක් වශයෙන් කරගෙන යන්න ආරම්භ කරලා තියෙනවා. නමුත් මෙම වේරගම කොටසේ පැෂන් වගාව ගත්තොත් එහෙම ඊට කලින් වසර දෙකකට පමණ කලින් තමයි මේක ආරම්භ කරලා තියෙන්නේ. මේකේ වටිනාකම තියෙන්නේ ඇත්තටම අපි මේකේ කිසිම මූල්‍යම දායකත්වයක් නැතුව මේ වේරගම කෘෂිකර්ම ප්‍රදේශක තුමිය විසින් එතුමියගේ නිර්මාණශීලීත්වය යොදා ගනිමින් තමයි මේ පැෂන් වගාව සුළු පරිමාණ ගොවීන් එක්ක ආරම්භ කරලා තියෙන්නේ. කිසිදු ආදායමක් නොලබා තිබූ ඉඩම්වලට වටිනාකමක් ලබා දෙන ගමන් ගෘහණියන් ව්‍යවසායකයන් ලෙස බලගන්වන්නට මේ වැල්දුරම් වගා ව්‍යාපෘතියට හැකි වෙනවා. ඒ අය මිස් ආවට පස්සේ මේ අසමට මිස් කිව්වා පැසන් වගාවක් කරන්න ඉන්නවා මේ කරමුද කියලා ඇහුව කට්ටියක එකතු කරලා. ඊට පස්සේ අපි හා කියලා පුහුණුවක් එහෙම දුන්නා. පුහුණුව දීලා ඊට පස්සේ ඉතින් අපි මේ කිව්වා මේ පරතරේ අඩි දෙකයි දෙකේ දෙකේ වල්වල් කපලා කොම්පෝස්ට් පොර පුරවලා පැල හිටවන්න කියලා එහෙම කරලා ඉතින් වගාව පටන් ගත්තා. දැන් සාමාන්‍යයෙන් ළඟදී තමයි අස්සන්න නෙලන්න පටන් ගත්තේ. ඉතින් දැන් සාමාන්‍යයෙන් පොඩි ආදායමක් තියෙනවා. ඉතින් තවම දැන් තමයි පටන් මේ පැල ගන්න පටන් ගත්තේ. දැන් නැත්තම් කිලෝ 3යි 5ක් 8ක් වගේ එහෙම තමයි දුන්නේ. දැන් ඉතින් මේ සැරේ ටික වැඩිපුර දෙන්න පුළුවන් ඇයි. කාන්තා සංගමයක් ලෙස සංවිධානගත වූ ගමේ කාන්තාවන් බොහෝ දෙනෙක් තම ගිවතුවල වැල්දුරම් වැල් කීපයක් වූ වගා කරගෙන තිබුණා. මේ තුළින් ඔවුන්ගේ ශ්‍රමයටත් කාලයටත් වටිනාකමක් ලැබීම තුළ ගමේ සියලු කාන්තාවන් මේ සඳහා යොමු කරවා ගැනීමට ඔවුන් උනන්දු වෙනවා. පළමුවෙන්ම මම කියන්න ඕන මේ භූමිය ලොකු ඝන වනාන්තරයක් වගේ තිබ්බේ. මේක කැලේ කපලා ගොඩක් මහන්සි වෙලා සත්තු හානිත් එක්ක
මේ ගමන මම ආවේ මේ මොකද වර්ෂාවක් තිබ්බ නැති කාලෙක 2018 9 වෙනි මාසේ විතර තමයි මම මේක පටන් ගත්තේ. මේ වගාව මම තවත් ඉදිරියට විශාල ප්‍රමාණයෙන් කරගන්න බලාපොරොත්තු වෙනවා. මොකද මගේ ආර්ථික ප්‍රශ්න විසඳා ගැනීමට මේ පැසන් කියන දේ ලොකු හයියක් වෙන බවට මම දන්නවා. මොකද මම දැක්ක මේ වගේ වගාවෙන් මේකෙන් මේ පෞල් ජීවිතේ ආර්ථික උසස් කර ගැනීමට හැකියාවක් තියෙනවා මම දන්න මට්ටමින්. මොකද ඉතින් හොඳ ගමනක් යන්න පුළුවන් යමුයි කියලා මම මේ ප්‍රාර්ථනා කරනවා. ඇත්තෙන්ම මේ වැල්දොඩම් වගාව ගැන අපි කිසිම දැනුවත් වීමක් තිබුණේ නැහැ. මම දැනගෙන හිටියේ නැහැ වැල්දොඩම් වගාව වගාවක් ලෙස කරගෙන යනවා කියලා. අපේ කුෂිකර්මයේ හරහා අපේ නිල්ධාරි මහත්මිය කරා තමයි අපිට මේ වැල්දොඩම් වගාව හඳුන්වලා දුන්නේ. වීඩියෝ මගින් පවා අපිට මේක ප්‍රසිද්ධ කරලා පෙන්නුවා. ඇත්තේ මේ දකින්නකොට අපේ හිතට ගොඩාක් ලොකු සතුටක් දැනුණා මේ විදියට අපිත් කරගෙන යනවා කියලා. අපේ වගාබිමට අපේ AI මිස් කුෂිකර්ම නිලධාරිතුමා පැමිණිලා අපිට උපදෙස් ලබා දුන්නා. ඉතින් උපදෙස් අනුව අපි මේ වගාව කරගෙන යනවා. සාමාන්‍යයෙන් ලංකාව පුරා ගෙවතු භෝගයක් ලෙස වගා කරන මේ වැල්දොඩම් නැත්තම් පැෂන් වගාව වේරකම් ප්‍රදේශයේ හඳුන්වා දුන්නේ කොහොමද? කෘෂිකාර උපදේශක මහත්මිය අපිත් එක්ක ඉන්නවා. අපි අහමු ඇගෙන්. මාතලේ දිස්ත්‍රික්කයේ මාතලේ කලාපේටත් වේරගම කෘෂිකාර උපදේශක කොටස ගත්තාම සාමාන්‍යයෙන් පළතුරු වගාව සඳහා ඒ තරම් ලොකු ඉඩම් වගා බිම් ප්‍රමාණයක් නැති භූමි ප්‍රදේශයක් තියෙන්නේ. නමුත් මම දැක්ක විදිහට අපිට ඒ තියෙන සුළු ඉඩම් ප්‍රමාණ වලින් අපිට යන්න පුළුවන් වගාවක් විදිහට අඳුනගත්ත මේ වැල්දොඩම් වගාව කියන එක. ඒ කියන්නේ ඒ තියෙන විශේෂත්වය තමයි අපිට කඳු සහිත බිම් තිබුණත් ඒ අදාළ විදිහට පාන් සංරක්ෂණ යොදාගන්නේ කාර්යක්ෂම විදිහට මේ වගාවට යොදා ගන්න පුළුවන් කියලා හඳුනාගත්තා. ඒ අනුව මම මීට වර්ෂ එකහමාරකට විතර ඉහතදී මේ වැඩසටහන ආරම්භ කරගත්තා. එතකොට මෙතෙන්දි කියන්න ඕන අපේ සියලු දෙනාගේම ලොකු භාග්‍යයකට අපිට මොන ගැසුණා ලේමන්ස් ඩෙන් ඇග්‍රෝ කියන ආයතනය. ඒ ආයතනයත් එක්ක අපිට මේ ගමන ගොඩක් දුර යන්න ගොඩක් සාර්ථක ගමනක් යන්න හැකියාව ලැබුණා. ඒක අපි සියලු දෙනාගේ ලොකු භාග්‍යයක් වුණා. වගාවේ ආරම්භයේ ඉඳන් සියලු නඩත්තු කටයුතු සඳහා තාක්ෂණික මඟ පෙන්වීමත් උපදෙස් ලබා දීමත් මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ දායකත්වයෙන් සිදු කර තිබුණා. අපි මේ ස්ථානයේ හෙක්ටයර් 0.2 විතර ප්‍රමාණයක සහභාගී ගොවි මහතුරුන්ගේ කීප දෙනෙකුගේ සහභාගීත්වයෙන් මේ වගාව ස්ථාපිත කරලා තියෙන්නේ. මේ වගාවේ විශේෂත්වය තමයි පෞද්ගලික ආයතනයක් එකතු වෙලා සියලුම නිෂ්පාදන ඔවුන්ට අලෙවි කිරීමේ ගිවිසුමක් එක්ක මේ කටයුතු ඉදිරියට කරගෙන යනවා. දැනටමත් මෙම සමාගම මිලදී ගන්න පැෂන් වලින් අධි සාන්ද්‍ර යුෂ නිෂ්පාදනය කරලා අපනයනය කිරීමට කටයුතු කරනවා. ළඟදීම පල්ලි කෙළි කාර්මික සංවර්ධන මණ්ඩලයට අයති කාර්මික ජනපදයේ නව කර්මාන්තශාලාවක් මේ සඳහා ස්ථාපිත කිරීමටත් එම සමාගම බලාපොරොත්තු ඉන්නවා. මේ හැරෙන්නට කොස්වාන කෘෂිකර්ම පර්යේෂණ නිෂ්පාදන සහකාර නිලධාරී මහතාත් ව්‍යාප්ති කටයුතු සඳහා මනා දායකත්වයක් ලබා දී තිබුණා. වේරගම ගොවිජන සේවා මධ්‍යස්ථානයේ කෘෂිකර්ම උපදේශක තුමියගේ උපදෙස් අනුව මෙම වගාව අපි ව්‍යාප්ත කරන්න කියලා මගෙත් එක සාකච්ඡා කරා. ඒ සාකච්ඡා කරලා මම ගොවීන් ඇත්ත වශයෙන්ම උනන්දු කෙරුවා මේ වගාව සඳහා. උනන්දු කරලා අද මේ වන විට විශාල වශයෙන් අපි ගොවීන් මං හිතන්නේ දැනට 50කට කිට්ටුව වගාවට යොමු කරලා තියෙනවා දැනට. ඉදිරියටත් මේක විශාල වශයෙන් ගම සියලුම කාන්තා සමිති හරහා අපි ව්‍යාප්ත කරන්න බලාපොරොත්තු වෙන තමා මේ කටයුත්ත කරගෙන යන්නේ. වගාවට මුලින් මහන්සි වෙනා වගේම උනන්දුවක් කැප කිරීමක් තියෙනවා මේ කප්පාදුර. ඒ තුලින් තමයි අපිට ඇත්තටම අපි බලාපොරොත්තු වෙන හොඳ අසනකට යන්න පුළුවන් වෙන්නේ. එතකොට ප්‍රධානවම ගත්තහම අපි වැල මුල්ලික පුහුණු කර ගැනීමේදී ඉහළට යන වැල දෙපැත්තෙන් කප්පාදු කළ ඒ ආකාරයට හරිගසගත වැලක් තමයි මේ විදිහට තියෙන්නේ. ඒ කියන්නේ පළදරන වැල් මේ විදිහට අපි පල්ලෙහාට මෙහෙම අරගන්නවා. එතකොට එතෙන්දී දැන් මේ විදිහට වැල් පල්ලෙහාට එල්ලෙනකොට වැල් එකින් එක මේ ඔතා ගැනීමක් සිදෙන. ඒ වගේ වෙලාවදී අපි අනිවාර්යයෙන්ම මේ කොටුවට එනකොට මේ විදිහට වැල් සම්බන්ධ වෙලා තියෙන මේ
සම්බන්ධ වීම නැති කරන්න ඕන මේ එකින් එක වැල් පොකුරු විදියට එතන එක වලක ගන්න. ඊට පස්සේ මේ විදියට පල්ලෙහාට එල්ලෙන වැල් වල තමයි මේ විදියට මල් සලකුණු වෙලා අපිට ඊට පස්සේ ගෙඩි දෙන්න මේ වැල අපිට යොමු වෙන්නේ. ඊට පස්සේ අපි ඊළඟ වැදගත්ම අවස්ථාව තමයි දැන් මේ මේ වැලේ ගත්තොත් මෙතන ඉඳලා අපිට මෙතන ඉඳලා ගෙඩි පටන් අරන් තියෙන. ඊට පස්සේ මේක මේ දක්වා ගියන් පස්සේ සමහරට මේක ඊයින් එහාටත් යන වෙලක් නම් අපිට කෙලවර පොඩි කැපුමක් කරන්න පුළුවන්. ඊට වඩා අපිට වැදගත් වෙන්නේ මේක අපි අසන අරගෙන ඉවරුණාට පස්සේ මේ වැල අනිවාර්යයෙන්ම මේ අපේ වැලට මේ තියාගෙන අනවශ්‍ය වැලක් වෙනවා. එතකොට ඒක මේ ඉහළ ඉඳලා සාමාන්‍ය පුරුක් දෙකක් හෝ තුනක් විතර තියලා මේ අසන ගත් අරගෙන ඉවර වෙච්ච වැල කපලා අයින් කරගන්න ඕන. වෘත්තියෙන් ග්‍රාම නිලධාරීවරියක් වන ඉන්ද්‍රාණි මහත්මියත් වැල්දුඩම් වගාවෙන් සාර්ථක ප්‍රතිඵල නෙලාගත්ත හරි ආදර්ශමත් කාන්තාවක්. ඉතා රසවත් වැල්දුඩම් පානයක් අප වෙනුවෙන් සකසා දීමට ඇය ඉදිරිපත් වුණා. මම දැන් වසරක සිට මේ පළතුරු පැෂන් වගාවේ නිරත වෙලා ඉන්නවා. මම දැන් අපනයනය සඳහා පළතුරු සතියෙන් සතියට වෙළඳපොළට යවනවා. එයින් මට මාසිකට රුපියල් 20,000කට ආසන්න ආදායමක් ලැබෙනවා. මේක ඕනෑම ගෘහණියකට වගේම තරුණ අයට පටන් ගන්න පුළුවන් කියලා තමයි මගේ හැඟීම. පෙර කිවිසුම්ගත වගාවක් ලෙස පවත්වාගෙන යන වැල්දුනම් වගාවේ අලෙවි කටයුතු කිසිදු ගොවි මහතෙකුට හෝ ගොවි මහත්මියකට ගැටලුවක් වෙලා තිබුණේ නැහැ. ඒ පෞද්ගලික සමාගමක් අස්සනු මිලදී ගැනීමට ඔවුන්ගේ ශේෂ්ඨවරටම පැමිණෙන නිසයි. ඉතින් රටට ආදර්ශයක් ලබා දෙන වේරගම මේ ගොවි ප්‍රජාව තමන්ගේ අතමිට සරු කරගන්නා ගමන් ඔබටත් මටත් ආරාධනා කරන්නේ රටේ සංවර්ධනයට ඔබට හැකි ලෙස දායකත්වය ලබා දෙන ලෙසයි. ඔව්, ඔබ දැක්කලෙන් කොහොමද මේ වැල්දොරම් නැත්තම් පැෂන් ෆෘට් නිෂ්පාදනය වෙන්නේ මේ මාතලේ වේරගම ප්‍රදේශයේ කියලා. සාමාන්‍යයෙන් අපි ඕනෑම දෙයක් වගා කළාට එහි වෙළඳපොළ තත්ත්වය විමසීමට සමහර වෙලාවට උනන්දු වෙන්නේ නැහැ. නමුත් මේ වේරගම ප්‍රදේශයේ මේ සඳහා තාක්ෂණයේ ලබා දුන්නු කෘෂිකාර උපදේශක මහත්මිය අපේ ගොවීන් සඳහා වෙළඳපොළ අවස්ථාවත් විවර කර දීලා. ඇත්තටම වැල්දොරම් කියන්නේ ලංකාවේ දේශීය නිෂ්පාදකයන්ටත් විදේශ අපනයනකරුවන්ටත් අත්‍යවශ්‍ය පළතුරක්. මේක ඇත්තටම ලංකාවේ ගොඩක් පිරිස දන්නේ නැහැ හරියට. මේකෙන් ගන්න පුළුවන් ආදායම, මේක කරන්න තියෙන අපහසුතාවක් නැමැති බව හරියට දන්නේ නැහැ. ඒ නිසා දේශීය නිෂ්පාදකයන්ටත් සහ අපනයනකරුවන්ටත් නිසි අස්වැන්නක් ලබා ගන්න බෑ වර්ෂෙ පුරා. ඉතින් ඒතර අපේ ආයතනයේ අපි එකට කරලා තියෙන විකල්පේ තමයි විශේෂම AI නිලධාරීන් මහත්මීන් සමග සම්බන්ධ වෙලා මේ වගේ ගම් තුල ඉන්න වගා කරන්න හැකියාව තියෙන ගොවීන් තෝරගෙන එයාලට පැලට දෙන තැන ඉඳලා සම්පූර්ණ අස්වැන්න මිලට ගන්න තැන ඉඳලා අපි විලිපස්සෙන් ඉඳලා AI මහත්මීන් සමග සම්පූර්ණ අස්වැන්නම අපි ගන්නවා. ඒ කියන්නේ අපිට ගැටයක් නැතුව කුණු වෙච්ච නැති ගෙඩියක් දුන්නොත් එහෙම ගෙඩියේ සයිස් එක අපිට අදාළතාවයක් නැහැ. සියලු මස්වැන්න අපි කියන්නේ තේරීමක් කරන්නේ නැහැ. සියලු මස්වැන්නම මිලට ගන්නවා. සියලු මස්වැන්න මිලට ගන්නවා. හොඳයි. අපි ඔබට ස්තුතිවන්ත වෙනවා. ඉතින් එහෙනම් ඔබට මේ වගාව ගැන තවදුරටත් තොරතුරු අවශ්‍ය නම් ඔබට පුළුවන් ලිපියා ක්‍රියා විමසීමක් කරන්නට මේ වගාව සම්බන්ධයෙන් තොරතුරු අවශ්‍ය නම් නොයසේ නම් ඔබට වැල්දොරම් වගා කරන්නට අවශ්‍ය නම් ඔබට ඔබේ ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසෙන්නට පුළුවන් බදාදා දවස්වලදී කෘෂිකර්ම උපදේශක කාර්යාලයේදී. ඒ වගේම ඔබට මේ වගාව වගේම වෙනත් තාක්ෂණික ගැටලු තියෙනවා නම් කෘෂිකාර්මික වශයෙන් ඔබට ඒ සඳහා දැනුමත් වන්නට පුළුවන් කෘෂිකර්ම උපදේශක මහතා හෝ මහත්මිය මුණ ගැසීමෙන්. ඒ වගේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ 19-20 ගොවිසහන සරණ සේවයේ ඇමතිමිනුත් ඔබට අවශ්‍ය තාක්ෂණික ගැටලු සඳහා පිළියම් ලබා ගන්නට පුළුවන්. එහෙමනම් අද ඔබෙන් අපි සමු අරගෙන යනවා. ඔබට පළබර වාසනාවන්ත සතියක් ප්‍රාර්ථනා කරනවා.